දැන් ඔබ බොහොම අනුකම්පාවෙන් යාචකයන්ට මුදල් දෙනවා විශේෂයෙන්ම කලර් ලයිට් ළඟට ආවත් මුදල් දෙනවනේ නේද ඒ අය දිහා දැකලා අනුකම්පාවෙන් හැබැයි එහෙම කළොත් මේ අනුකම්පාව ඔබටම වරදක් වෙන්නට පුළුවන් දිනමින කියන විදිහට කලර් ලයිට් යාචකයන්ට රතේ සිට සල්ලි දුන්නොත් දඩ මහින්ද අලුත් ගෙදර ගෙදරගෙන එන වාර්තාව කොළඹ නගරයේ ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධා වන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටමින් සිංගමනේ යෙදෙන යාචකෙන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කරලා තියෙනවා. රියදුරන් විසින් හෝ වාහනේ ගමන් ගන්නන් විසින් යාචකයන්ට මුදල් දීමට කටයුතු කළහොත් ඔවුන්ට දඩ මුදලක් නියම කරන්නටත් පොලිසිය තීරණය කළා තියෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රාජකාරී යෙදී සිටින පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින බවත් යාචකයන්ට මුදල් දෙන වාහන ඔවුන් මාර්ගයෙන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි ඔන්න වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා දැන් අර මේ මුදල් දීම තමයි මෙතනදී වරද විදියට සැලකලා මොකද ඇත්තටම ට්‍රැෆික් ඇති වෙනවා. ඉතින් බාරේ රථවාහන හසුරවා ගන්නට බැරි වෙනවා. විශාල ප්‍රශ්න ඇති වෙනවානේ. ඉතින් ඒ නිසා ඔබ නැවතිලා මුදල් දෙන්න විදුරුපාත් කරන්න එපා. ඒ ඔන්න එහෙම වුණොත් ඔබට දඬුවම් විඳින්න වෙනවා කියලා තමයි ඒ පුවත අපට කියන්නේ. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.